දුෂේනි සිල්වාගේ පළමු පෙන්ම්වත රංගණ ශිල්පේ චිත්‍රපටත් ්‍යක්ෂක සහ නිරූපනි ශිල්පේ, අනෝචරණසිංහ දුෂයණිගෙන් පසුවත් තමන්ට ලබුණු අලුත් ආතරය ගැන කෙළෙන්ම කියයි. දුුෂේනි සමඟ වසර ගණනාවක් පැවැති ආතරය අවස්සන් වූ පසුව අනෝජ පසුගිය වසරේ විවාදිවයට එළඹ තිබුණා ඔහු ඇය පිළිබඳව පවස්සන්නේ මෙවන් කතාව. ඇත්තටම කිව්වත් යශෝද තමයි මාව ොයා කත්තේ එයා මංഞන ජිම්මිකට අආාව කෙනෙක් මගේ රසිකාාවයක්. ඇයෝ මගේ චිත්‍රප පට බලතිබුණා එඒ නිසා ෆෙස් පු කරහාහ අපපියාලෝ වෙලා සාමානෙ විදිට කතාබහ කරමෙන් හිටියා. එක දවසක් චපානේ ගෙහින් ඇත්තේ. මට මනාද ගේ ඕනි කියෙලා යශෝද මගින් ඇහවා? මොම ඉල්ලපු හයාටොනිික එක ගෙනත් දෙෙන්න්නපු දවසිතමයි ඇව මගේ හිතට වැත්තුවුණේ. ඊට පස අපි කතාබහ කලා, ඒ කතාපහ තමයි අවුරුත තුනහ මාරක් ආතරය කරලා. අපිව විවාහය දක්වා, දොරතික කෙනාවේ. මම ජිමකට ගියාම ටපිටාාවගෙනන අවධානය දෙන්නේ නෑ මාතයක කවරුහර හිනාාව වුණො හිනාාව වෙනව එච්චරයි. ය ශෝදා ජිල්මිකේ දැකල තියෙන කාලෙ, මට වෙන අඳර සම්බන්ධයක් තිෙබුණා. අපි දෙන්න හමුවෙලා කතාබාහ කරන තැනට එනක් කල් මට ඒම විශේෂ හැන්ගේමක් යශෝද ගැන දැනල තිිබ්ෙනෑ. ම මගේ රසිකාවිය ඔයිත සාමාන්‍ය දිට කතා බාහ කරන්නේ. ඇයත්මගේ රසිකාවියක්. ඇල් කවද කොයි වගේ කෙනෙක්ත කියලා විශේෂෙන් දැනෙන්න්න ගත්තේ අපේ හමෝවෙමත් එක්ක. කාලය ගෙවෙතේ මට තේරුණ දේතමයි යශෝද පොළවෙ ාය කහලඉන්න චරිතයක් කියනෙක්ක. මම සාමාන්‍යයෙන් වගකීමම කරන්න ජීවිතේ ගැෙන බරක් පතලක් කරන්න හිතන කෙනෙක් නෙවෙයි හැබැයි යශෝ ඊට වෙනස් එයා වගකීම් සහගතයි මම හිතපොදේ තමයි මොම බරපතලක් හිතන්නේ නැති ඕනාාට මගේ සහකාරියවත් බරක් පතලක් ඇතුවා වැඩ කරන්නෝනි කෙන කාරණාව එද නේදේ සියයට දෙසේයක්ම ඇල් ළඟ තියෙනවා ඒ වගේ මෝතරය කරන කාලතිය අපිට අපිවහංග කියෙන ජීවත් වන්න ඕුනේ නෑ. අප දෙන්නගේ මැත්്ത ස්වරോප දැන ෙන, ಆදරേ කല කාලല പොടാම අප ചීවත්പනේ Йනവෙන් ඔහු පവසාथ නාව